මද්‍රව වෙන්න පුළුවන් වරන්තිකාර වෙන්න පුළුවන් සැකප්‍රත්වනය ගැන වෙන්න පුළුව වෙනත් අවශ්‍ය කරනය වෙන්න පුළුවන් පොලිසිය විසින් යම් කිසි දායකත්වයක් මේ සඳහා ලබාදීලා තියෙනවා. බදුලුපුර නිවුස් ආයුබෝවන් සාමය සතුට සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත සුභම සුභ දවසක් වේවායි සුභ පැතුම් මෙතරන ඔබ සියලු දෙනාට. දෙදා සිසිදුනය දොළහයි දාහත්වෙන්වා ගරු පොලිස් විත්තුමා විසින් ආරම්භ කරනවා යුක්තියේ මෙහෙවුම සංකල්පය යටතේ මේ මත් වදුරු සහ පාතාල මර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් කිසි වැඩ පිළිවෙලා. එතුමා විසින් ක්‍රියාත්මය කරන ලදේම යුක්තියේ මෙහෙවුමට සමගාමීව ටික දවසක් යනකොට එතුමාට වැටහෙනවා මේ පාසල් පද්ධතිය එහෙම නැත්නම් මේ රටේ අනාගතයේ බාරගන්න ඉන්න පාසල් දුවා දරුවන් මේ මත්ද්‍රව්‍ය භාවිතයට නැත්නම් මිට ඇබ්බැහියට දක්වාම ගිහිල්ලා යම් කිසි ව්‍යසනයකට පත් වෙලා තියෙනවා කියලා. එහි සත්‍ය යථාර්ථය අවබෝධ කරගත්තට පස්සේ එතුමා විසින් මේ පෞර සංසදය නිර්මාණය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ අරගෙන ඒක ක්‍රියාත්මක කරන්නට පොලිසියට දැනුම් දෙනවා. ඒ අනුව ඌව පළාත තුල මේ පෞර සංසදය වැඩසටහන ක්‍රියාත්මක කරමින් 6 වසරට ඉහළ සියලුම පාසල්වල මේ සංසදය ක්‍රියාත්මක කරනවා. 550කට ආසන්න සංඛ්‍යාවක් කමිටු පිහිටුවනවා. මේ ඌව පළාත ගත්තාම ජේෂ්ඨ නියෝජ්‍යපති හැටියට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් සහ කොට්ටාස දෙක තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. පරිපාලන බදුල්ල සහ මුණ්ඩරාගල දිස්ත්‍රික්ක දෙකට මුණ්ඩරාගල දිස්ත්‍රික්කය සඳහා මුණ්ඩරාගල පොලිස් කොට්ටාසයත් බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ලෙසට පොලිස් කොට්ටාස දෙකක් යටතේ ක්‍රියාත්මක වෙනවා බදුල්ල සහ බණ්ඩාරවේ. මේ අනුව ගත්තහම අපේ මේ ඌව පළාත තුළ දිහා බැලුවොත් සම්පූර්ණ වශයෙන් පාසල් අපිට තියෙනවා 880කටත් වැඩි ප්‍රමාණයක්. එතකොට මේ සෑම පාසලක්ම ආවරණය වන ලෙස අපි මේ පෞර සංසදය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 17 වෙනිදා ඉඳන් මේ පළාතේ අපේ ක්‍රියාකාරීත්වය දිහා බලපුවාම මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් වරන්තිකාරය වෙන්න පුළුවන් සැකප්‍රත්වනය ගැන වෙන්න පුළුවන් වෙනත් අවශ්‍ය කරන අය වෙන්න පුළුවන් පොලිසිය විසින් යම් කිසි දායකත්වයක් මේ සඳහා ලබා දීලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම අපි බැලුවොත් මේ හෙරොයින් සම්බන්ධයෙන් වටලීම් සංඛ්‍යාව 675ක් පමණ විශේෂිත වැටලීම් කරලා තියෙනවා. මේකේ ප්‍රමාණය බැලුවොත් හෙරොයින් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුංචි ප්‍රමාණයක් ග්‍රෑම් ගානක් අඩුයි. කෙනෙකුට හිතන්න පුළුවන් මේක විතරද තිබුණේ? මේ ටික අල්ලුවේ පමණින් මේ මත්ද්‍රව්‍ය නැද්ද? මේ මත්ද්‍රව්‍ය ජාලය ඉතාම සූක්ෂමයි වාගේම මේක අපි දැන් ඩිවිෂන් 3ේම මේ කොට්මන්තුව කොට්ටාස 3ේම මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සඳහා තියෙන මේ අන්තර්ජාලයේ තියෙන සම්බන්ධතාවයත් එක්ක දුරකථන සම්බන්ධතාවයත් එක්ක ඒ අදාළ නෙට්වර්ක් හඳුනගෙන විශේෂිත වැඩපිළිවෙළක් කරන විමර්ශන කටයුතුත් කෙරෙනවා. පොදප්පල සත්ප්‍රසාදයන් ලබා දෙන්නේ නිමෙයුම මේ සිහිවටය.
ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.